සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝවේදී අපි කැක්ටස් වගාව ගැන කතා කරා. මේ වීඩියෝවේදී අපි ඕගොල්ලන්ට කිව්වා කැක්ටස් ග්‍රාෆ්ටින් ගැන වීඩියෝ එකක් කරනවා කියලා. අද අපි සූදානම් වෙන්නේ කැක්ටස් ග්‍රාෆ්ටින් ගැන වීඩියෝ එකක් කරන්න. මාසයක් විතර ගත වුණාට පස්සේ අපිට මේ විදියට මුල් ඇදගත් ඩ්‍රැගන් ෆෘට් පැලයක් ලැබෙනවා. ඊට පස්සේ අපි ඒ පැලය තමයි කැක්ටස් ග්‍රාෆ්ටින් වලට යොදා ගන්න. මේකේ අනුජය විදියට මේ වගේ විවිධ වර්ණ තියෙන කැක්ටස් පැල යොදා ගන්න පුළුවන්. හරි, එහෙමනම් අපි බලමු කොහොමද මේ ඩ්‍රැගන් ෆෘට් අතු කැබැල්ලට කැක්ටස් කොටසක් බද්ධ කරන්න කියලා. ඒ සඳහා අපිට ඕන වෙනවා හොඳට කැපෙන විහියක්. මේකට පේපර් කටර් එකක් හෝ බ්ලේඩ් එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. තව රබර් බෑන්ඩ්ස් කිහිපයක්. ඊට පස්සේ අපි මේ විදිහට අපේ කැක්ටස් කැක්ටස් අතු කැබැල්ල අපි මේ කොටසක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොටස අපි අල්ලන්නේ නැතුව මේ විදියට පැත්තකින් තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ඩ්‍රැගන් ෆෘට් පැලේ මේ විදියට අපි ඩ්‍රැගන් ෆෘට් පැලය කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදියට කපා ගන්න කපලා ඉවත් කරන්න ඕන. මේ විදියට අපි අපේ ඩ්‍රැගන් ෆෘට් අතුගඩ කැබැල්ල කපාගෙන තියනවා. ඊට පස්සේ අපි මේ විදියට අපේ කැක්ටස් අනුදය මේ විදියට මේ ඩ්‍රැගන් ෆෘට් අත උඩින් තියලා ඒක රබර් බෑන්ඩ් එකක් අරගෙන මේක රඳව ගන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනි රබර් බෑන්ඩ් එක මේ විදියට දාගන්න ඕනේ. මේ විදියට අපි හදාගත්ත පැලය සති දෙකකම පමණ කාලයක් සෙවන සහිත තෙමෙන් නැති වෙන තැනක තියාගන්න ඕනේ. ඊට පස්සේ සති දෙකක් පමණ ගත වුණාට පස්සේ ඔබට මේ විදියෙ හොඳින් සම්බන්ධ වුණු පැලයක් ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරේ ඩ්‍රැගන් ෆෘට් ශාකයකට කැක්ටස් ශාක කොටසක් බද්ධ කරන හැටි. මේ වගේ තවත් කෘෂිකාර්මික තොරතුරු රැසක් සමගින් අපි තෙනුක මල්ලිගේ ගෙවත් දී සිට හමු වෙමු. මතක ඇතු අපේ SLR Tips YouTube channel එක subscribe කරන්න. බෑන්ඩ් දෙක තියුවා. මතක නැතු අපේ